මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද නවවෙනිදා අරගලය නව ආරකින් අලුත් ක්‍රමයකට ආරම්භ කරන්න අවශ්‍යයි කියලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියලා තිබුණා. මාසයක් කොළඹ නතර වෙලා හරි දිනන්න සටනක් තියෙනවා කියලයි ඔහු කිහිප වරක්ම පවසා තිබුණේ. ඒක ඔහුගේ පෞද්ගලික මතයේද පක්ෂ මතයේද කියන්න අප දන්නේ නැහැ. ඒ අතර විවිධ පක්ෂවල අයත් අද එක එක ජාතිය විරෝධතා පවත්වන්න ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. අද සමහර විරෝධතා පවත්වනු ලැබුවා. ඒ අතර සමහර වෘත්තීය සමිතිත් ඉන්නවා. ටෙලිවැකිය ලිවීම ආරම්භ කළේ අද දහවල් කාලයේදී. ඒ නිසා අද ඔය එක එක අය සංවිධානය කරන අරගල විප්ලව විරෝධතා කොයිබටද කියලා ලියන්න පුළුවන් කමක් නැහැ. නමුත් එකක් ලියන්නේ නැතිව යන්නට බැහැ. ඒ ගෙවුණු අරගලයේ ජයග්‍රහණ මතක් කරන්නේ නැතිව අද නවවෙනිදා මගහැරලා ලියලා වැඩක් නැහැ. කවුරු කොහොම අද මොනවා කිව්වත් අරගලයේ ආරම්භක අවස්ථාව අතිශය උද්වේගකර වුණා. අපේ රටේ අරගල විප්ලව කැරලිවල ඉතිහාසය තුළ ඒ හැම අවස්ථාවකදීම ප්‍රචණ්ඩත්වයත් ඒ අරගල එක්ක අත්වැල් බැඳගෙන තිබුණ බව කිව යුතුමයි. අරගල විප්ලව දෙකක්ම අවසන් වුණේ මේ මහපොළව රතුම රතුපාට ලේන් තෙත් කරවමින් පොඟවමින්. එසේමයි උතුරත් දශක තුනක් ලේ උරා බීපු පොළවක්. ඕනෑම අරගලයක් විප්ලවයක් ආයුධ සන්නද්ධ වුණාම ප්‍රචණ්ඩ වුණාම පවතින රජයට ආණ්ඩුවට ඒක මර්ධනය කරන එක හරිම ලේසි. ඊට ත්‍රස්තවාදී ලේබලය අලවල රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරන්න පුළුවන්. 1971 සහ 88-89 එහෙම තමයි මර්ධනය කළේ. රාජ්‍ය මර්ධනයට අමතරව රාජ්‍ය ත්‍රස්තවාදයත් ක්‍රියාත්මක කරලා තියෙනවා. කහ බලල්ලු, කළු බලල්ලු ඒ අතර ප්‍රමුඛයි. නමුත් මෙවර ගාලුමෝදර අරගලය සැබෑවටම ආරම්භයේදීම ආදරේම අරගලයක් වුණා. ගීතය, නාට්‍ය, විරෝධාකල්ප, සටන් පාටවලින් පිරී පැවතුණා. එදා ගමේ ගොඩේ තරුණ තරුණියන්ට විතරක් දැනුණු විප්ලවයක උණුසුම මෙවර මැද පන්තියට සේම ඉන් ඉහළ සමාජයටත් දැනුණා. ඒ බව ජාති, ආගම්, කුල බේද නැති තරුණ එකමුතුව තුළ හරි අපූර්වට ඒ කරුණු විද්‍යාමාන වුණා. ගාල්මෝදර අරගලයේ අරටු ලෙස ක්‍රියා කළ තරුණ පරම්පරාව තුළ වූයේ අපේ රටට අත්ව ඇති ඉරණම පිළිබඳ වේදනාවක් කෝපයක් බව අවිවාදාත්මකයි. අරගලයේ මුල් කණ්ඩායම පක්ෂ, ජාති, පාට, කුල බේද නැතිව විරුද්ධ වුණේ මහා දූෂණයටයි, මහා වංචාවටයි. කිසිදු සිස්ටම් එකක් හදාගන්න බැරුව ගිය අපේ දේශපාලන චෞර වලල්ලටයි. නිදහසින් වසර 74ක් තුල ඉහවහගිය දූෂණේ හොරාකෑම සහ නින්දිත දේශපාලන හොර සංස්කෘතියටයි මේ තරුණ පරම්පරාව එරෙහි වුණේ. විශේෂයෙන් එක පවුලක් පදනම් කරගෙන විනාශයෙන් විනාශයට යමින් සිටි රට ගැන ඇති වූ වේදනාව ගාලුමෝදරදී දෝරේ ගලා ගිය බව ලියන්නට අවශ්‍යයි. මේ එකමුතුවට විශේෂයෙන් නිහඬ නිසල විරෝධයට බොහෝ දේශපාලන පක්ෂ, දේශපාලන නායකින් බිය වූ බව කිව යුතුමයි. දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ආණ්ඩුව කැමති වුණේම ප්‍රචණ්ඩ අරගලවලට. අරගල ප්‍රචණ්ඩ වෙන වේගයට රජයේ අරගල විප්ලව මර්ධනය කරන්න පුළුවන් නිසා. අවාසනාවකට නිහඬ අරගල පවා දිරවන්නේ නැති රාජපක්ෂ පාලනය එදා ගාලුමෝදර අරගලයට පහර දුන්නේ ම්ලේච්ඡ දේශපාලනයේ විදහාපාමින්. ඒ සමගම ගාලුමෝදර සාමකාමී විප්ලවය තුළට විවිධ කණ්ඩායම් රිංගාගත් බව අප තේරුම් ගත යුතුයි. එක එක ජාතියේ සේනාංක කූඩාරම් ගැහුවා. සිරිකුතේ පවා පිරිස් ගාලුමෝදර කූඩාරම් ගැසූ බව තමයි දැන් දැන් වාර්තා වන්නේ. අන්තිමට අරගලයේ සාරය හයිය ඒ අරගලයේ ගාලුමෝදර මැද හිර වුණා. අරගලයේ වටා විවිධ අරමුණු ඇති අයගේ කණ්ඩායම්වල කූඩාරම් ඇට වූ බව දක්නට ලැබුණේ මේ මෑතකදී ඇති වූ සමහරක් වෙනස්කම් නිසයි. එසේම සමහර ස්ථානවලදී ප්‍රචණ්ඩත්වයේ දක්වා ඒවත් තල්ලු කරගෙන ගිය බවත් පැහැදිලිව කිව යුතුයි. එසේම සමහර වෘත්තීය සමිති පවා හුදෙක්ම තම පක්ෂවලට ගැති ස්වරූපේ හැසිරීම් විදහාපානු දක්නට ලැබුණා. සමහරුන් අන්තිමට නතර වුණේ වත්මන් ජනාධිපති ගාව.
වත්මන් ජනාධිපතිට ගහපු මුක්කුවලින්ම පේනවා අරගලයේ අන්තිම දවස්වල මොනතරම් බල්ටිකාරීන් විප්ලවය තුළට හැරිංගගෙන හිටියද කියලා. සමහර සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙවන අයගේ ගැන්සි පවා අරගලයේ තුළට රිංගාගෙන සිටි බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන් හමුදා සෙබළුන් සමග ගැටුම් ඇතිකර ගැනීමට දැරූ ප්‍රයත්න තුළ තිබුණේම අතිශය සැලසුම් සහගත විනාශයකට අර ඇඳපු උත්සාහයන් බව පෙනෙන්නට තිබුණා. කෙසේ නමුත් අරගලයට මොනමොන ජාතියේ ලේබල් අද වෙනකොට ඇලවුවද ගාලු මෝදර අරගලයේ අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු කාරණා කීපයකින්ම සමන්විත බව සඳහන් කළ යුතුයි. 1. මොන බලයේ තිබුණත් ජනතා බලය හමුවේ සියල්ල පරාද බව පළමු පාඩමයි. ගෝඨාභයට සේම මහින්දට ගෙදර යන්නට සිදුවීම තුළ ඒ බව සනාථ වෙනවා. එසේම වැදගත්ම කාරණය දූෂිත දේශපාලනඥින්ට එරෙහිව ගොඩ නැගුණ හා ගොඩ නැගෙමින් පවතින ජනතා මතයයි ජනතා විරෝධයයි. දේශපාලනඥින්ට වැඳ වැටුණු සමාජය වෙනුවට බය නැතිව දුටුතැන හූ කියන්නට පවා ඍජුව විරෝධය පළ කරන්නට තරම් ශක්තිමත් මිනිසුන් එක්කෙකු හෝ දෙන්නෙකු මේ අරගලය තුළ බිහිවීමම ඉතා වැදගත් සාධකයක්. දිගු කලක් නිදිවර්ජිතව හොරකමටම පුරුදු වී සිටි සමහර දේශපාලනඥින්ගේ ජීවිත පවා සලිත කිරීමට මේ අරගලයට හැකි වූ බව ලිවිය යුතුමයි. ආයේ ඡන්දයකට ඇවිත් දිනන එක නම් බොරු කියන තැනට යම් සාධාරණ මතයක් හෝ නිර්මාණය වීම සැබෑවටම අගය කළ යුතුයි. දැන් අරගලය වඩාත් සංවිධානාත්මක තැනකට ගෙන යා යුතුයි. එහිලා හොරකම වංචාව නැති දේශපාලනඥින්ට ඡන්දය දෙන රැල්ලක් නිර්මාණය කළ යුතුයි. සුදුසුකම් ඇති ප්‍රායෝගික දේශපාලනඥින්ව හඳුනගන්න ක්‍රමයක් දක්වා මේ අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. අලුත් සිස්ටම් එකක් සඳහා නිවැරදි සටනක් ආරම්භ කළ යුතුයි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, වෘත්තිකයන්, නීතිඥ ප්‍රජාව, ආගමික නායකින්ගෙන් සැදුම් ලත් නව සිවිල් ඒකාබද්ධ බලවේගයක් නිර්මාණයට මෙය අපූරු කදිම අවස්ථාවක් බවයි අපේ විශ්වාසය. ඔව්, නමය නපුරුයි. එහෙම තමයි අපේ සමාජයේ ඇති මතය. නමය නපුරුයි කියලම ඔප්පු කළ යුතුයි. ඒ බව අප සනාථ කළ යුතුයි. හොරුන්ට දූෂිතීන්ට ඉඩ නැති අලුත් නවයේ බලවේගයක් නිර්මාණය කරන්නට පෙරමුණ ගන්න කියලා මේ රටට ආදරය කරන ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.